රටක් වශයෙන් නිවැරදි වෙන්න ඕන තැන් අපි නිවැරදි කරන්න වගකීම අරගෙන කටයුතු කරපු නිසා අද අපි හොඳ තැනක ඉන්නවා. අලුත් ජනාධිපතිතුමාට වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න අපි හොඳ රටක් බාර දුන්නේ. එතුමා ජනතාවට පොරොන්දු ගණනාවක් දීලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ පොරොන්දු ඉටු කරයි කියලා. පත් වෙලා වැඩි කල් නැහැ. ඒ තෙල් මිල රුපියල් 160ට අඩු කරනවා කියපු එක ඒ කියපු විදිහට අඩු කරයි කියලා. විදුලි බිල ඒ කියපු විදිහට අඩු කරයි කියලා. තව බොහෝ පොරොන්දු දුන්නා. බදු එකතු කරන ප්‍රමාණය අඩු කරනවා කියලා. ඉතින් මේවා කරයි කියලා අද රටම බලාපොරොත්තුෙන් ඉන්නවා. අපිත් බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒත් එක දෙයක් මම කියන්නේ අපි බාර දුන්නේ හොඳ රටක්. හොඳ ගමනක් යන්න පුළුවන් තැනකට හදලා තිබ්බ රටක්. ඒක වටන්න නැතුව ගෙනියන වගකීම එම රජය බාරගත යුතුයි. අපේ ජනතාවට ආයිත් දුක් විඳින්න බෑ. අපේ රටට ඒ වගේ පීඩනයක් ආයිත් ගන්න බෑ. අපිට ආයිත් ආර්ථික වශයෙන් වැටෙන්න බෑ. වැටුනොත් නැකිටින්න පහුගිය වතාව වගේ දෙගුණයක් අමාරුයි. ජාත්‍යන්තරයත් අපි විශ්වාසය නැති කරගත්තොත් ඒගොල්ලෝ එක්ක අපිට උදව් කරන්න ආයිත් ඉදිරිපත් වෙන්නේ නැති වෙයි. මට මතකයි එදා අපි ගෑස් ගන්න ලෝක බැංකුවෙන් උදව් උපකාර ඉල්ලද්දී කලින් රජයේ වැඩපිළිවෙල පිළිබඳව විශ්වාසය නැති වෙලා තිබ්බ ඒ ලෝක බැංකුව අපි විශ්වාසය ගොඩනගා ගත්තු හින්දා නැවත උදව් උපකාර කරා. පළවෙනි මාස 6 ගෑස් ටික ඔවුන්ගේ උදව් ඇතුව ගෙනාවේ. නමුත් මාස 6 ඉවර වෙනකොට සම්පූර්ණ ණය මුදලත් අපි ගෙවලා ඉවර කරා. ඩොලර් මිලියන 70ක් කෝටි 7ක් ඩොලර් වලින් ක්‍රමයෙන් ඒ ජාත්‍යන්තර විශ්වාසය ගොඩනගා ගත්තා. නැවත ණය ටික ප්‍රතිව්‍යුහගත කරන්න වාර්තාගත කාලයක් තුල අපිට ණය දීපු සියලු රටවල් එක්කත් ඒ පුද්ගලික නායකරුව එක්කත් එකඟතාවලට එන්න පුළුවන් වුණා. ඒකයි මම කිව්වේ අපි හොඳ තැනක හිටියා කියලා. අලුත් නීති රීති ගෙනාවා. ජනතාවගේ මුදල් හසුරුවාදී රජය බොහොමදේව හසුරුවන්නේ හජන මුදල්. ණය ගද්දි කොයිතරම් ප්‍රමාණයක් ගන්න පුළුවන්ද? අසීමිතව අරගෙන ඒකෙන් ඡන්ද කාලවලට ජනතාවට බොරු සහන දීලා ඡන්දි වුණාට පස්සේ මුළු රටම අමාරුවේ දාන්න නැති වෙන විදිහට කොහොමද ණය ගන්නේ? රටේ වංශාව දූෂණය නැති කරන්න අල්ලස්සෝ දූෂණ පනත ගෙනාවා. ඒක ගෙනාව විතරක් නෙවෙයි, පනතින් ඒ කොමිෂන් සභාවට දෙන බලතල ක්‍රියාත්මක කරන්න පුළුවන් විදිහට කොමිෂන් සභාවේ ගොඩනගා ගන්න අවශ්‍ය ශක්තියත් අපි දෙන්න පටන් ගන්නවා. නිලධාරියෝට පුහුණුව, ඒ පනතත්, ඒ වගේම පනත තුල තියෙන නීතිය, ඒ වගේම කොමිෂන් සභාව ශක්තිමත් වෙලා පුහුණු වෙලා ආවම ඒකේ ක්‍රියාදාමයන් හොංකොං වැනි රටවල් වලට දෙවනි වෙන්නේ නැහැ. තාම ඉහළමයි. පිරිසිදු රටක් වෙන්න පුළුවන්. මේ වගේ හොඳ තැනකට අපි ගෙනාවා. දැන් ඒක ඉදිරියට ගෙනියන වගකීම තියෙනවා.